ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තේ එක්ක පළවෙනි ටෙස්ට් තරගයේ සෙල්ලම් කළ විදිහ ගැන අපි විතරක් නෙවෙයි අපේ ක්‍රිකට් වලට දවසක් හරි ආදරය කළ හැම දිනම ලොකු කනගාටුවකින් කතා කළේ එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි ඉනිමේ අසරණ වීම දැකපු හිටපු එංගලන්ත නායකයා ඒ ගැන කලකිරීමෙන් කතා කරපු විදිහ ගැන පසුගිය දවස්වල ගොඩක් කතා බහට ලක් වුණා නසර් කිව්වේ සංගල මහෙලලා අරවින්දලා උඩට ගත්ත ලංකාවේ ක්‍රිකට් නවක ක්‍රීඩකයෝ එකතු වෙලා පහළ තැනකට ඇදලා දාන එක කනගාටුවට කරුණක් කියලා ඒක ප්‍රවීණ විදියට සංගලාට බලාගෙන ඉන්නත් ලැජ්ජ ඇති කියලා තමයි මේ එංගලන්ත ක්‍රිකට් ප්‍රවීණයා කියලා තිබුණේ මේ විදියට නසාර් කියපු දේ සංගකාරත් පිළි අරගෙන තිබුණා සංග කියලා තිබුණේ කිසිම සූදානමක් නැතුව ටෙස්ට් තරගයකට ආවම මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා ඉනිමක් ගත්තොත් ප්‍රතිකරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් දුර්වල පහරවල් වලින් දැවි යනවා සමහර වෙලාවට දුර්වල පහරක් ගහලා අවුට් වුණා කියලාත් අපිත් කියනවා ඒත් හැමදෙනාම වාගේ එකම වැරද්ද කරනවා කියන එක සමාව දෙන්න බැරි දෙයක් ටෙස්ට් තරගයක පළමු ඉනිමේ එහෙම වුණාම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙනවා තරගයට යන්න ඉස්සර වෙලාවම පෙන්නු දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරුලා ඉස්තුම ටෙස්ට් තරගයකට මුහුණ දෙන්න තරම් සංවිධානාත්මක තත්ත්වයක නැති බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් නැත්නම් තාක්ෂණික සම්බන්ධයෙන් ඔවුන්ට පාලනයක් තිබුණේ නැහැ කිසි කෙනෙක් ඒ තත්ත්වයේ හිටියේ නැහැ සංසුන්ව බුද්ධිමත්ව තීරණ ගත යුතු වෙලාවවලදී උමතුන් වගේ තීරණ ගත් ආකාරයක් දකින්න ලැබුණා සමස්තයක් වශයෙන් තාක්ෂණයේදී සූදානම් වීමේදී නැත්නම් තීරණ ගැනීමේදී වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දුර්වල මට්ටමක හිටියේ ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතාවලින් විතරක් නෙමෙයි විනයත් ගොඩක් දුරට පිරිහිලා කියලා තමයි මේ දවස්වල අහන්න ලැබෙන දේවල් වලින් පේන්නේ ඉතින් මේ තත්ත්වයෙන් කොහොම හරි උඩට ඇවිත් උසස් මට්ටමේ ක්‍රිකට් ගහන්න අපි යොමු වෙන්න ඕන අර්බුදයේ ගැඹුරටම ඉල්ල බැහැලා දැන් සහතික වශයෙන්ම මේක අහඹයක් නෙමෙයි මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ නැතිවීමයි කාලයක් තිස්සේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම බිහි කළා ඒත් දැන් ඒ වගේ දක්ෂතා තියන අය නිර්මාණය වෙන්නේ නැත්නම් මේ තියෙන ක්‍රමවේදයේ ගැටලුවක් දකින්නට ලැබෙනවා සෑහෙන කාලයක් අපි දක්ෂතා නිර්මාණය වෙන දිහා බලාගෙන හිටියා ඒත් ඒවා වඩා දියුණු තත්ත්වයට පත් වෙලා නැහැ ওই විදිහට තමයි නසාර් හුසෙයින් කියපු දෙයට සංග පිළිතුරු දීලා තිබුණේ ඇත්තටම අපේ නවක ක්‍රීඩකයෝ ක්‍රිකට් වලින් හැර අනිත් හැම දෙයකින්ම දක්ෂතා පෙන්වන මට්ටමකට වැටුන එක නම් හරිම කනගාටුවට කරුණක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.